දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය මාර්ගවල දුම්රිය හරස් මාර්ග 1500කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ දුම්රිය හරස් මාර්ග ආරක්ෂක පද්ධතියින් සකස් කිරීම දුම්රියේ ආරක්ෂාවටත් මඟින් ආරක්ෂාවත් සඳහා ඉතාමත්ම වැදගත්. පසුගිය කාලේ මේ දුම්රිය හරස් මාර්ග ආරක්ෂා කිරීම සඳහා පත්කරන ලද බම්බු ගේට්ටුකරුවන්ගේ විශාල ප්‍රශ්නයක් ඇති වුණු නිසා අපිට බොහෝ බලපෑම් ඇති වුණා දුම්රිය ගමනාගමනයේට. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සෑම දුම්රිය හරස් මාර්ගයක්ම ආරක්ෂිත හරස් මාර්ගයක් බවට පත් කරගනිමින් පුළුවන් තරම් දුරට අනතුරු අවම කර ගැනීම සඳහා දුම්රිය ආරක්ෂක හරස් මාර්ග ආරක්ෂක පද්ධතීන් ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව සවිකිරීමට අපි දුම්රිය දෙපාර්තමේන්තුවත් අපේ අමාත්‍යාංශයත් පියවර ගන්න තියෙනවා. මේ ව්‍යාපෘති යටතේ එවැනි ගේට්ටු 200ක් පමණ අපි විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුලදී. ඒ වගේම දැනටමත් හංගේරියානු රජය මගින් ලබා දෙන ආධාර යටතේ තවත් ගේට්ටු 200ක් මේ විදිහට හදනවා. ඊට අමතරව අපේම මුදල් වලින් ඉතුරු ගේට්ටු සියල්ල අවුරුදු දෙකක් ඇතුළතදී සම්පූර්ණ වෙන සෑම ස්ථානයක්ම ජනතාවට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කර ගැනීමට අපි කටයුතු කළා තියෙනවා. නමුත් ජනතාව තේරුම් ගත යුතුයි අපි කොච්චර ආරක්ෂිත විදිහට වැඩ කරත් බීමත් වෙලා එහෙම නැත්නම් අවධානයක් නොමැතිව මේ බෙල් එක සද්ද වෙද්දී රතු ලයිට් එක පත්තු වෙද්දී ඒ හරහා වාහන දැම්මොත් එහෙම ඒ තුලින් ඇතිවෙන අනතුරු අපිට වළක්වා ගැනීමේ ක්‍රමයක් නැහැ. ඒ නිසා මම දුම්රිය හරස්පාර හරහා වාහන දාන අයට විරුද්ධව රුපියල් 25,000ක දඩයක් ගැසීම සඳහා අවශ්‍ය නීති විධි විධාන සකස් කළා තියෙනවා. ඒ තුලින් අපි එය බරපතල වරදක් හැටියටයි අපි සලකන්නේ.